සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායෙහි ඉතිඋත්තක පාළියේන සුචරිත සූත්‍රය. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ යහපත් චරිතයක තියෙන ලක්ෂණ. ඒ මොනවද? තියෙනමානි භික්ඛවේ සුචරිතානි, යහපත් චර්යාවන් තුනක් තියෙනවා. මොනවද? කාය සුචරිතං, වාචී සුචරිතං, මනෝ සුචරිතං. කයින් සිදු කරන යහපත් දේ, වචනෙන් සිදු කරන යහපත් දේ, මනසෙන් සිදු කරන යහපත් දේ. මෙන්න මේ ගැන අප අවධාන යොමු කරන්නේ ධර්ම ශ්‍රවණය කරලා ඇතිවන අවබෝධය සමග. අපේ මනස තමයි සිදු කරන හැම දෙයකම මුල් වන්නේ. යම් කිසි කෙනෙක් හිත පිරිසිදු යමක් කළොතින් ඔහුට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් හිත පිරිසිදු යමක් කළොතින් ඔහුට සැප විපාක ලැබෙනවා කියන මෙන්න මේ විශ්වාසය මුලදීම ලැබෙනවා. අන්න ඒ විශ්වාසයත් සමගම ඔහු කාය දුෂ්චරිතයෙන් වෙන් වෙලා කයින් සුචරිතවත් දේවල් සිදු කරනවා. වාචී දුෂ්චරිතයෙන් වෙන් වෙලා වචනෙන් යහපත් දේවල් කරනවා. මනෝ දුෂ්චරිතයෙන් වෙන් වෙලා මනස පිරිසිදු වෙන දේවල් ඔහු සිදු කරනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළ පමණට අප මේ මගට යොමු වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාදබ්බං. යමක් කරනකොට නැවත නැවතත් සිහි කරලා එහි ආදීනව ආනිසංස සිහි කරලා එය සිදු කරන්නට ඕන. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාදබ්බං. වචනෙන් යමක් කියනකොට එහි ස්වභාවය නැවත නැවතත් සිහි කරලා සිදු කරන්නට ඕන. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසා කම්මං කාදබ්බං. නැවත නැවතත් සිහි කරලයි සිතෙන් සිතන සිතවිලි අපි හිතන්නට ඕන. මෙන්න මේ අවබෝධය සමගම ඔහු කායිකව කටයුතු සිදු කරද්දී ඔහු ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා. මෙන්න මේ තුنين වැළකෙන අතරේ ඔහු අවිආයුධ බැහැර කරලා සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා. අනිත් අයගේ දේපල හොරකම් නොකර අනිත් අයගේ දේපල සුරක්ෂිත කරනවා. අන් අයගේ ගෘහස්ථ ජීවිතවලට බාධා නොකර තමන් සුචරිතවත් ජීවිතයක් ගත කරනවා. මෙන්න මේක තමයි කාය සුචරිතයේ ස්වභාවය. ඊළඟට වාචී සුචරිතය. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ මිච්ඡා වාචාවෙන් වෙන් වෙලා ඔහු සම්මා වාචාව භාවිත කරනවා, යහපත් වචන කතා කරනවා. ඊළඟට මනෝ සුචරිතයේ විදියට ඔහු අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ කාරණා තුනෙන් වෙන් වෙලා අනභිජ්ජා කියපු විදියට දැඩි ලෝභය දුරු කරලා අව්‍යාපාද විදියට මෛත්‍රී සහගතව සම්මා දිට්ඨියෙන් වාසය කරනවා. මේ තුන තමයි මනෝ සුචරිතයට අයිති කාරණා. මෙන්න මේ අවබෝධය ලැබීම සමගම ඔහු ක්‍රමයෙන් ධර්මයෙන් ඉදිරියට යනවා. මේ සුචරිතවත් ජීවිත නිසා ඔහු විශේෂයෙන් සුතමේ පඤ්ඤාව ලබාගෙන සම්මා දිට්ඨිය යුක්තව සම්මා සංකල්ප ඇති කරගන්නා කෙනා ඊළඟට ඔහු සම්මා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ සීලස්කන්ධය සම්පූර්ණ කරනවා. සීලස්කන්ධය සම්පූර්ණ වුණා කියලා කියන්නේ ඔහු කාය සුචරිතයත් වාචී සුචරිතයත් සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. එයින් නොනවති ඔහු මනෝ සුචරිතය වෙත පෙළඹෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා මේ සීලය රකින්නේ කුමක් සඳහාද? මේ සීලය විඤ්ඤෝපසතිත සීලයක්. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු සමාධි සංවර්ධනික සමාධියට බර වූ සීලයක්. අන්නේ සමාධිය සාක්ෂාත් කිරීම සඳහා ඔහු සිත වඩනවා. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට සීලේ පිහිටියා වූ නුවණ දෙතනත්තා සුතමය පඤ්ඤාව තුළින් ඔහු ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කිරීමට පෙළඹෙනවා. සීලේ ආනිසංස දකින මේ තැනැත්තා ඒ තුළින් තමන්ගේ ජීවිතයේහි සතුට, සාර්ථකත්වයේ සැනසීම දකිනකොට ඔහු තවදුරටත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් හිත සමාධිමත් කරනවා. මෛත්‍රී භාවනාව, පුදුගුණ භාවනාව ආදී මේ සමත කමඨහන් භාවිත කරමින් ඔහු කාමචන්ද ආදී නීවරණ දුරු වෙනකොට
විතක්ක විචාරාදී ඒ ධානාංගවලින් හිත පෝෂණය කරගන්නකොට ඔහු එන්නෙන්නම ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නවා. ඒ ප්‍රතිඵලයක් විදියට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලික ගුණ ඔහුගේ ජීවිතය තුළින් ප්‍රකට කරගන්නට අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත කෙනා අකත්වා අකුසලං කම්මං කත්වාන කුසලං බහුම් කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සග්ගංසෝ උපපජ්ජති කියපු විදියට ඔහු අකුසල කර්ම නොකර කුසල කර්ම බෙහෙවින් සිදු කරලා ශරීරය අත්හැරපු දවසට මියගියපු දවසට ඒ නුවණැති තැනැත්තා සුගතියක ඉපදෙනවා. ඒ ආකාරයෙන් සුගතියක ඉපදීමට හේතු වන සියලු මානසික වාතාවරණය සකස් කරගෙන ඉන්න මේ තැනැත්තා මේ ජීවිත කාලය තුළදීම වඩාත් ඉහළම මට්ටමට තමන්ගේ හිත දියුණු කිරීම සඳහා අප්‍රමාදීව කටයුතු කරනවා. ඔහු සීලයෙන් නොනවති, සමාධියනොත් නොනවති, ආරස්මංගික මාර්ගයේ කරුණු තවදුරටත් සම්පාදනය කරගන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් ගන්නා වූ මේ සත්පුරුෂ තැනැත්තා දකිනවා ඇස්කන්නා සාධ ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිතවීමේදී සිද්ධවන්නේ කුමක්ද? එහිදී අවිද්‍යාසාගතව හිටියොත් බාහිර රූපේ හිත බැසගෙන දුක් විඳින සිද වෙන බවත්, ඇස්කන්නා සාධ ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිතවීමේදී හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන මේ හේතුඵල දහම දකිනකොට ඔහු ඇසෙන් දකින රූපය තේරුම් ගන්න මොහොත රූපය නිරුද්ධ වෙච්ච ස්ථානයක මනෝවිඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයේ බව තේරුම් ගන්නකොට නිරතුරුවම මේ සති සමාධි ප්‍රඥාව ඔස්සේ සිය ජීවිතය සම්පූර්ණයෙන්ම මෙහෙවලා කටයුතු කරනවා. ඔහුට ලැබෙන හැම විවේකී මොහොතකම තමන්ගේ සීලය සිහිපත් කරමින් සමාධි අරමුණක් භාවිත කරමින් ඒ සමාධිමත් වන හැම මොහොතකම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදී වශයෙන් හේතුඵල ධාම හෝ නුවණින් දකිනවා. ඒ විතරක් නෙවෙයි, එය තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාව මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවත් හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව ඔහු මනවින් තේරුම් ගන්නවා. මෙන්න මේ ආධ්‍යාත්මික ගමනේ දිනෙන් දින ඉහළට යන්න යන්න ඔහු මේ කාය වචී මනෝ කියන මේ සුචරිතය වඩාත් නිස්ථාවර කරගන්නවා. ඔහුගේ අතින් කිසිදු කාය දුෂ්චරිතයක් නොවන විදියට උපරිම ලෙස තමන්ගේ සීලය තුල ස්ථාපිත වෙනවා. ඒ විතරක් නෙවෙයි, වචනයෙන් සිදුවන වැරදි වලින් සම්පූර්ණ නිදහස් වෙලා ඔහු වාචිකව මන සංවරයකට සුචරිතයකට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සිතවිලි මාත්‍රයකින්වත් අකුසලයක් නොවන විදියට දැඩි ලෝභය සහ ද්වේෂය හැකිතාක් ඔහු දුරු කරගන්නවා. ඒ සඳහා ඔහුට චිත්ත සමාධිය හේතු වෙනවා. අන්නේ චිත්ත සමාධියම භාවිත කරමින් ඔහු මිච්ඡා දිට්ඨියක් ඇති නොවන විදියට, අවිද්‍යාව නැත්තම් මොහය ඇති නොවන විදියට මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු රූප වේදනාදී ස්කන්ධ පංචකය චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී මේ අටලොස් ධාතු මේ සියල්ලක්ම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධ වෙන ආකාරය දකිමින් අනිත්‍ය දකිමින් උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤාව දිනුන ආකාරයට ඔහු අඛණ්ඩව කටයුතු කරමින් ඔහු ලබාගත් මේ කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය වඩා වඩාත්ම දිනු කරගනිමින් ඒ ස්ථාවර කරගනිමින් සංසාරික ජීවිතයත් සුගතිගාමී කරගෙන ඒ සසර ජීවිතෙන් ඉක්මෙන පරිසම්පාදයේ නිදහසන මාර්ගය තුලටත් පිවිසලා සසර දුකේම නිදහසනට කටයුතු කරනවා. ඉතින් මේ සුචරිත සූත්‍රයම භාවිත කරමින් අප දිනෙන් දින ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත වෙන ගමන් ආධ්‍යාත්මික විහෙලට ගිහිල්ලා අපේ හිත රාග, දෝෂ, මෝහ කියන මේ ත්‍රිවිධ අකුසල් වලින්ම සපුරාම දුරු වෙනට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.